උසස්පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ පළවෙනි ප්‍රායෝගික ක්‍රියාකාරකම ආහාර පරීක්ෂණ යටතේ පිෂ්ඨ පරීක්ෂාව තමයි අද අපි ඉස්සලාම් සිදු කරන්න යන්නේ. ඒකෙදි මම 101 පිෂ්ඨ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 2ක් පරීක්ෂණාලයකට දාගත්තා. මේ සඳහා ප්‍රතිකාරකයේ විදිහට කහදුඹුරු පෑති අයඩින් ද්‍රාවණය යොදා ගන්නවා. දැන් පිෂ්ඨ ද්‍රාවණය උගුරට බලා ගන්න පුළුවන් වෙනවා සුදු පැහැයෙන්. දැන් මේකට අපි අයිරින් ද්‍රාවණයෙන් බිඳු කීපයක් එකතු කිරීමේදී වර්ණ විපර්යාසය නිරීක්ෂණය කරන්න හොඳට කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා දම් පාට තුරු පැහැදිලි නිල් පාට. ඒකෙන් පිෂ්ඨ ද්‍රාවණය ස්ථිර වෙනවා. ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණය. මේ සඳහා අපි පාවිච්චි කරන පරීක්ෂණයට කියන නම තමයි බයෝරේට් පරීක්ෂාව. ඒ සඳහා මම අද ප්‍රෝටීන් ද්‍රාවණයේ විදිහට යොදාගෙන තියෙන්නේ බිත්තර සුදුමද ජලීය අවලම්බනයක්. මේකෙදී අපිට ඇල්බියුමින් ප්‍රෝටීනය හඳුනා ගැනීමට පුළුවන්. ඒත් එක්කම ඒකට යොදාගන්න ප්‍රතිකාරක විදිහට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් 5% පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් ද්‍රාවණය යොදා ගන්නවා. මුලින්ම බිත්තර සුදුමද ජලීය අවලම්බන ද්‍රාවණය නාසන වශයෙන් ඝන සෙන්ටිමීටර 2ක ප්‍රමාණයක් පරීක්ෂණාලයකට දාලා ඊට සමානම ප්‍රමාණය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මේ සඳහා එකතු කරනවා. ඒටම කොපර් සල්ෆේට් බිඳු කීපයක් එකතු කරනවා. निरीक्षण करना पुलवा दम पाटक पहले दम पाटक निरीक्षण करना पुलवागे नम प्रोटीन द्रावण एक पोटैशियम हाइड्रोक्साइड सह कॉपर सल्फेट बिंदु की पैक एक तो कर हम दम पाटक देना क्या ने द्रावण प्रोटीन स्थिर वेना हाय देन हम पेगन करने आने लिपिड परीक्षा ये मैंने था सुडान 3 परीक्षा මේ සඳහා ලිපිඩ විදියට මම මෙතන පාවිච්චි කරන පොල්තෙල් ද්‍රාවණයක්. ඒකෙදි ජලය ඝන සෙන්ටිමීටර 2කට පොල්තෙල් ඝන සෙන්ටිමීටර 2කට සම ප්‍රමාණයක් මිශ්‍ර කරලා අපි ලිපිඩ ද්‍රාවණය හදලා ගන්නවා. මේකෙදි ලිපිඩ පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්න ප්‍රතිකාරකය තමයි සුඩෑන් 3. මේ රතු පාටින් දකින්න හැමෙන සුඩෑන් 3 ද්‍රාවණය. දැන් සුඩෑන් 3 ද්‍රාවණය මේ පොල්තෙල් මිශ්‍රණය ලිපිඩ ද්‍රාවණයට දාලා පොඩක් සලවද්දි පැහැදිලිව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් රතු පාට මේද කෝලිකා. එනම් ලිපිඩ ද්‍රාවණයට සුඩෑන්තේ ප්‍රතිකාරක එකතු කළ විට රතු පාට මේද කෝලිකා ලැබීමෙන් අපිට මේ ද්‍රාවණය ලිපිඩ ද්‍රාවණයක් විදිහට ස්ථිර වෙනවා. ඔක්සිහාරක සීනි පරීක්ෂාව මේ සඳහා අපි යොදාගන්න පරීක්ෂණයේ විශේෂයෙන් අපි හඳුන්වනවා බෙනඩික් පරීක්ෂණය කියලා. ඒ සඳහා ඔක්සිහාරක සීනි විදිහට මේ පරීක්ෂණයේදී මම පාවිච්චි කරේ ග්ලූකෝස් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 2ක ප්‍රමාණයක් සහ ඊට සමාන ප්‍රමාණය බෙනඩික් ද්‍රාවණය. මේ ද්‍රාවණ දෙක එකිනෙකින් හොඳට මිශ්‍ර කිරීමෙන් අනතුරුව අපි හොඳින් රත් කළ යුතු වෙනවා. මේකෙදි වර්ණ විපර්යාසයන්ට නිරීක්ෂණය කරන්න මුලින්ම දකින්න හම් වෙනවා නිල් පාට රුදු ද්‍රාවණය. දැන් කොළ කහ පැහැයක්
කිරිමිලි තැඹිලි පාට ලැබෙනවා අවසානයේ ගඩොල් රත පැහැයක් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙනවා ඔක්සිහාලක සීනි ද්‍රාවණයට බෙනඩික් ද්‍රාවණය සමාන පරිමාණයක් එකතු කළ රත් කිරීමේදී වර්ණ විපර්යාසයක් හරහා අවසානයේ ගඩොල් රත පැහැති අවක්ෂේපයක් ලැබෙනවා කියන්නේ ඔක්සිහාලක සීනි ස්ථිර වෙනවා පරීක්ෂණයේදී අපි මීළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩයිසැකරයිඩ් සඳහා පරීක්ෂාව ඉතින් අපි ඩයිසැකරයිඩ් වශයෙන් යොදාගත්තේ සුක්‍රෝස් ද්‍රාවණය මේ සුක්‍රෝස් ද්‍රාවණයෙන් ස්වල්පයක් තමයි මේ පරීක්ෂා නලයට දාලා තියෙන්නේ මුලින්ම අපි මේ පරීක්ෂා නලයට මේ සුක්‍රෝස් ද්‍රාවණය දාලා බෙනඩික් ද්‍රාවණය ගල් සෙන්ටිමීටර 1ක් පමණ එකතු කරලා රත් කරනවා අපි රත් කරනවා බලනවා මේ වර්ණ විපර්යාසයක් වෙනවද කියලා निरीक्षण इनसे अभी इलाकट करानी मे अभी लगागत सुक्रोस द्रावण जल विच्छेद बलमु मेक मे परीक्षा पीड़ित की सदा मम नवत्त परीक्षा नाले सुक्रोस द्रावण मेक दर मिलीट दल से दिखा दाली दाल इवर मेक HCl स्वाल पैक मेकन HCl बोतल मेकन स्वाल पैक मेक दाल रखना मेक परमार्थ सुक्रोस दावे जल विच्छेद जल विच्छेद पास मेक रखना स्वाल कर इन पास नवता उदासीन करोनी उदासीन किम सदा मम उदाह सोडियम बैकार्बोनेट द्रावण स्वल्प सोडियम बैकार्बोनेट द्रावण स्वल्प इकतु करला द्रावण अभी उदासीन कर उदासीन करला इन पास तम अभी मेकट बेनेडिक्ट द्रावण इकतु कर बेनेडिक्ट द्रावण इकतु करला नवता मेकरा कर ला कोल पैट पास कहा मेक गडोर रतु वारने कर पत्ना एक अभी मे डाइसाइड जल विच्छेद पास मोनोसाइड बार पत्नी मनी सा फेलिंग परीक्षा पीड़ित दिन अपने फेलिंग परीक्षा पीड़ित दिन मेक जल विच्छेद मनी सा